I'm <laughs> sorry. සමන්තා චක්කවාලිසු අත්‍රාගච්හන්තු දීවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සගගමොක්හදං ධම්මසවනකාලු අයංභදන්තා ධම්ම සවෙනකාලු අයංභදන්තා धම්ම සවෙනකාලු අයංභදන්තා නමෝතස්සෙ भගවෙතු අරහතු සම්මාසම්බුද්හස්සේ නමෝතස්ස භගවෙතෝ අරහතෝ සම්මාසම්බුද්හස්ස නමෝතස්ස භගවෙතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස පන්නවීසති වස්සානි යතු පබ්ජිතු අහං අචහරා සංඝාත මත්තම්පි චේතෝ සන්තිමන්ජගං අලද්ධචිතසේ කගං කාමරාගන අද්ධිතෝ බාහප්ගයිහ කන්දන්තෝ විහාරා උපනික්හමින් සත්තහංවා ආහරිසාමි කෝ අත්තුහෝ ජීවිතේනමි කතහංහි සිෙක්හං ප්චකහං කාලංකොබ්බීතහමාදිසෝ. තදාහං කොරමාදාය මංචකම්හි උපාවිසිං පරිනිතෝකුරෝආසි ධමනිංචෙත්තු මත්තනු තතෝමිමන සකාරු යෝනිසෝ උද පජ්ජත ආදීනවෝපාතුරහු නි්බිදාාසම තිට්හෙත තතුචිත්තන් විමු්චිමි පස්ස ධම්ම සුධම්මතන් තිස්සෝවිද්ජා අනුපත්තා කතං බුද්හස්ස සාසනංති සැදැහවත් කාරුණික පිංවතුනේ සුපුරුදු පරිදි ප්‍රඥා රූපවාහිනිියෝස්සේ ඔබ වෙත ගෙනන සැදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවනය කිරීමටයි කොයි කවුරුත් මේ වෙලාවේ බලාපොරොත්තු එන්නේ. අද මේ උතුම් ධර්මානු ශාසනාවේ සැදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ වයඹ පලාාත් අධ්‍යාපන අධ්‍යක්ෂකව කටයුතු කරලා ජනවාරි මාසයේ විසිවෙනි දින පරලෝ සැපත් HM සෝමරත්න හේරත් මැතිතුමන් සිහිපත් කරලා තුමන්ට පු්්‍යානුමෝදනා කරන්නත් දෙපාර්ශවේම පර්ලෝසපත් ඥාතිහි තයිශයෙන්න්ට පුුණ්්‍යානු මෝදනා කරන්නත් එවගේ තමතමන්ට සම්බන්ධ කොයිකාටත් තාශිර්වාදය ප්‍රාර්ථනා කරන්නටත් අද මේ පින්කමේ දායකත්ව අරගෙන කටයුතු කරන්නේ විශ්්‍රාමික ගුරුවරියක වන මා හේරත් මහත්මිය ඇතුළු පවුලේ පිින්වත් කොයි කවුරුත් ඒකරාශී වෙලා. බොහොම වටින අරමුණක් මෝලිකත්වේ තියාගෙනයි අද මේ පිංකම ඉතාම් හොඳින් සම්පූර්ණත්වයට පත්කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව න් සමග එකට කාලය ගත කරලා යම් කිසි කෙනෙක් මරණයට පත්වනානම් ඒකෙනා වෙනුවෙන් සුජීවත්ව ඉන්න හැටියට කරන්න පුළුවන් වටිනාම යුතුකම තමයි මෙබඳු පිංකම් සිදු කරලා පින් අනුමෝදැන් කිරීම. මේ විදියට පින්කං කරල පින් දෙනුකොට. පින් අනුමෝදං වෙන්න පුළුවන් තැංවල එ ඥාතීන් උත්පත්තිය ලබල ඉන්නවා නං ඒ අය මෙපින් අනුමෝදන් වෙලා සුගතිගාමී වෙනවා සුගතිගාමී වනඒ ඥාතීන් තමන්ට පින්දුන්නු තමන්ග දූපුතුන්ට ඥාතිහිතයිශයන්ට චිරන් ජීවන්තු නෝ ඥාති ඒ සංහේතු ලබහාමසේ දරුවෝ නිසා අපේ ඥාතෙන් නිසා අපට පිං ලැබුණ ඒ නිසා අපි සුවපත්භාවයට පත්වනා, අපව සෝපත් කළ අපේ දූපුතුන් ඥාතිහිතයිශීන් බොහෝ කාලයක් සෝසයේ ජීවත්වේවා කියල ආශිරවාද පතන බව බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ්හ සූත්‍රයේ වගේ සූත්‍රදේශනාවලදී පැහදිලි කරල දුන්න.ඒ අනුවුව අද සත්පුරුෂ ස්වාමි දියනයක් කැටියට හේමා හේරත් මහත්මිය බොහෝම වටින පින්කමක් තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයණන්, එච්චෙම් සෝමරත්න හේරත් මැතිතුමන් සිහිපත් කරගෙන එතුමන්ට පුුණ්්‍යන්නු මෝදනා කිරීම පිණිස්ස සම්පූර්ණත්වයට පත්කරනෝ. අද ධර්මානු ශාසනාව ඔස්සේ, හැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සප්පදාස මහරහතන් වහන්සේ පිළිබඳව. මේ සම්බුද්ධ සාසනයේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා උතුම් ධර්මාවබෝධය ලබ පෝ රහතන් වහන්සේලා පිළිබඳව රහ තෙරණින් වහන්සේලා පිළිබඳව ඉඟනගන්නවනං කරුණු සොයා බලනවානං ඒ චරිත අපටත් ධර්මාවබෝධය පිණිස උපකාර වන චරිත බවට පත්වෙනෝ. මෙඇත්වො අහල තියෙනවා තහේර තේරීගාතහා කියල කොටසා ඒ කොටසේ අන්තර්ගත වෙන්නේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත්පලයට පත්වෙච්ච මහරහතන් වහන්සේලා එවගේම රහත් තෙරණින් වහන්සේලා තම තමන් ඒ ඒ තත්ත්වලට පත්වීම පිණිස. අනුගමනය කළ ගමන්මාර්ගය කුමක්ද සංසාර ගමන තුළ ධර්මාවබෝධය පිණිස සැරිසැරුවේ කොයි විදියට ද කියන එක ගැන දකිඩ පුළුවන් කොටසා. එනිසා මේ රහතන් වහන්සේලා පිළිබඳව රහත්තෙරණින් වහන්සේලා පිළිබඳව අපි ඉගනග ඕන කරුණු සොයා බල ඕන එවිට අපටත් ඒ ඒ තත්තුවලට පත් වෙන්න ඒ උපකාරී ධරම බවට පත්වෙනෝ. මොකද හේතුව මේ සම්බුද්ධ ශසනය ප්‍රහීන කරලා රහත්ඵලට පත්වෙච්ච රහතන් වහන්සේලා. පසේ බුදුරජාණන් වහන්සේලා එවගේ සම්බුදුරජාණන් වහන්සේලා මේ හැම්ම උත්තමයන් වහන්සේ නමක්ම ඒ ඒ තත්ත්වලට පත්වෙලා තිබෙන්නේ ඔබ වගේම මං වගේම මේ දුක්खිත සංසාර ගමන තුළ බොහෝ දීර්ඝ කාලයක් සැරිසරළම තමයි. ඔබ වගේ මං වගේ කෙලෙස්වලට බරවුණු සිත් සහිතව විවිධ භවවල අතරමංවෙමින් මේ සසර ගමන්න තුළ ගමන් කරපු අයම තමයි කෙලෙස් ප්‍රහීන කරලා රහත්ඵලයට පත්වෙල තියෙන්න්නේ. ඒ වගේ උත්තම තත්ත්වලට පත්තුනේ. එහෙම නං අපටත් ධර්ම මාර්ගය නිවැරදිව වඩනවනම් ප්‍රගුණ කරනවනං ඒ ධර්මාවබෝධය ලබාගන්නට පුළුවන්කම තිබෙනවායි කියලා ඒ සඳහා උපදවාගන්නට අවශ්‍ය කරන වීර්ය ඇතිකරගන්න එය මහෝපකාරී වෙනවා. ඒ සඳහා හේතුවන දේශනාවක් තමයි අද මේ ධර්මානු ශාසනාව ස්සේ, ඔබට පැහැදිලි කරල දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි පලවෙනිටම සාකච්ඡා කරමු සප්පදාස තෙරුන් වහන්සේ පිළිබඳව. සප්පදාස තෙරුන් වහන්සේත් සංසාර ගමන තුළ විවිධ භවවල ඉපදෙමින් එවගේම විවිධ බුදුරජාණන් වහන්සේලා පහළවුණු කාලසීමවලදී නිවන ප්‍රාර්ථනා කරමින් සැරිසරපු උත්තමේක් නිවන ප්‍රාර්ථනා කරමින් දැන් සමහරයි කියනවා නිවන ප්‍රාර්ථනා කලාට වැඩක් නෑ කියලා. මෙහෙමයි නිවන කියන්නේ ප්‍රාර්ථනා කළ පමණින් ලැබෙන දෙයක් නොවන බව ඇත්ත හැබැයි නිවන ප්‍රාර්ථනා කළ යුතුයි නිවන අරමුණක් වී යුතුයි නිවන ඉලක්කයක් ව යුතුයිඒ ඉලක්කය සපුරාගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතුයි. තේර තේරීගාතා පරිශීලනය කරනකුටඒ කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේලා රහත් තෙරණින් වහන්සේලා සංසාර ගමන තුළ විවිධ බුදුරජාණන් වහන්සේලා පහළොවනු කාලසීමාවලදි භවලද මෙ නිවන පතපු බව සඳහන් වෙන. නිවන ප්‍රාර්ථනා කරමින් විවිධ පින්ංකංකළ බව අපට දැනගන්නට පුළුවන්කම ලැබෙනෝ. ඉතින් මේ සප්පදාස මහරහතන් වහන්සේ පෙරභවවලදි විවිධ පිංකම් සිදුකරමින් නිවන පතමින් පැමුණුණු උත්තමයන් වහන්සේ නම මේ සපදාස මහරහතන් වහන්සේ කියල කියන්නේ කාගේ කවුද. පින්වත්න සුද්දෝධන මහරජතුමාගේ පුරෝහිත බමුණගේ පුතා තමයි සප්පදාස මහරහතන් වහන්සේ. සුද්දෝදන මහරජතුමාගේ පුරෝහිත බමුණගේ පුතා. තරුණ වයට පත්වෙනකොට, මෙ කාමයන්හි ආදීන පිළිබඳව තේරුම් අරගෙන ගිහිජීවිතය අතහැරල පැවිදිවෙන්න අදහසක් ඇතිකර ගත්තා. බුදුරජාණන් වහන්සේ කිමුල්වත්පුරයට වැඩම කරපු වෙලාවෙේ. බුදුරජාණන් වහන්සේ ඥාතීන් වෙනුවෙන් සංග්‍රහය සිද්ධ කිරීම සඳහා. නෑයන් වෙනුවෙන්, මන්ගෙන් වී යුතු යුතුකම ඉටුකිරීම සඳහා. උපන් ගමට වැඩම කළ අවස්ථාවේදී. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ද බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රසාදය ඇතිකරගෙන සුද්දෝධන මහරජතුමාගේ පුරෝහිත බමුණගේ මේ පුත්‍රයා බුදුහාමුදුරුවෝ සමීපයේ පදිවයට පත් වුණා. සියලු දුක් දුරු කරලා නිවන සලසා ගැනීමේ අදහසින් තමයි පැවිදි වනේ. පැවිදිවෙලා පිංවතුනි බොහෝම සිල්වන්තු ගුණවන්ත ජීවිතයක් ගත කළා. හැබැයි කොච්චර වීර්ය උපදවන් උත්සාහ කළත් මේ සප්පදාස තෙරුන් වහන්සේට, අවුරුදු විසිපහ යනක. සුළු මොහොතක්වත් සිත එකරමුණකට තබාගන්නට පුළුවන්කමත් ලැබුණේ නෑ. සිත අරමුණකට ගේන්න පුළුවන් වුණේ නෑ. ඉතින් මේ සප්පදාස මහරහතන් වහන්සේ තේරගාත්ථහාවේ සඳහන් වෙනවා උන්වහන්සේ කළ ප්‍රකාශය. පන්න වීසති වස්සානී යතෝ පබ් ජිතෝ අහන්. මම සම්බුද්ධ ශාසනය පැවිදි වෙලා අවුරුදු විසිපහක් විතර වෙනවා. දැම් බුදුහාමුදුරුව අභියස පැවිදිවෙච්ච සප්‍රදාාස තෙරුන් වහන්සේ අවුරුදු විසිපහක් විතර ගත වනාට පස්සේ හිතපු දෙයක් මේ. මම පැවිදිදිවයට පත්වෙල අවුරුදු විසිපහක් විතර වෙනවා. අච්චරා සංඝාතමත්තම්පි, ේතෝ සන්ති මනජ්ජගන් අසුනු සනක් ගසන තරංවත් එක ඇන බොහොම සුළු මොහොතක්වත් මට හිත එකග කරගඩ පුළුවන්කමක් නෑ අලද්ධා චිත්ත සේකක්ගං කාම රාගන අද්ධිතෝ බාහා පග්ගයිය කන්දන්තෝ විහාරා උපණක්හමින් මම මොකද කළේ මේ කාමයේ තිබෙන ස්වභාවය නිසා. විවිධ ආසාවල් පිටුපස ලුහු බඳින ස්වභාවය නිසා. විවිධ කෙලිටි සිතිවිලි ඇතිවන නිසා මට සිතේ කරමුණකට ගෙනෙන්න්නට නොහැකිවීම නිසා. මම හඬමින් වැලපෙමින් ඔළුවේ අත් ගසාගනිමින් විහාරා උපනික්කමින්. විහාරීෙන් එලියට බැස්සා. බලන්න මේ හාමුදුරු කරපු දේවල්. පැවිදිවෙලා අවුරුදු විසිපහක් යනකං හිත එකඟ කරගණ්ඩ බැරිවෙච්ච තැන උන්වහන්සේ කම්පාවනා කොච්චර උනන්ද වනත් හිත එකඟ කරග්ඩ බෑ. සුළුම හොතක්වත් සිත සමාධිගත කරගන්න බෑ මෙච්චරකාලයක් වෙනවා මම මහනවෙලා මට සුළුවෙලාවක් වත් තාම සමාධිය වඩන්න බෑ. මේ මට මොකද වෙන්න කියලා හඬමින් වැලපෙමින් ඔළුවේ අත්දක තියාගෙන මොකද කළේ විහාරයෙන් එළියට බැස්සාම්. සත්තංවා ආහරිස්සාමී කෝ අත්හෝ ජීවිතේන මේ කතහංහි සික්හම් පච්චක්කහං කාලංකුබ්බේත මාදිසෝ. උන්වහන්සේ කොච්චට කලකිරුුණාද කියනවා නං මොනතරම් පීරණයකට ලක්කුුණාද කියනවා නං උන්වහන්සේ කල්පනා කරනවා මගේ මේ ජීවිතෙන් දැන් ඇති වැඩක් නෑ මොකද පින්හතුනි වස්කාලයක් එළ වෙනකොට සප්පදා සහාමුදුරු අධිෂ්ඨාන කරනවා මේ වස්කාලේ අවසන් වෙනකොට නං මාර්ගඵල අවබෝධ කරගත යුතුයි කියලා ඒ වනාට වස් අවසන් වෙනවා ඒත් මාර්ගඵල ලබා ගන්ඩ බැරිවෙනවා. ඉති එනිසා ඒ විදිර අවුරුදු විසිපහක්තිස්සෙම කොච්චර මහන්සි ගත්තත් හිතෙකඟ කර ග්ඩ බැරිවෙච්ච නිසා මොකද වනේ උන්වහන්සේ කල්පනා කරනවා මම එක්කෝසිවරුවැරල යනවා ගෙදර. මම උපසම්පදාව ප්‍රතික්ෂේප කරලා මෙ පැවිද්ධ ප්‍රතික්ෂේප කරලා එක්කු මම යනවා ගෙදර. ඒත් මං කොහොමද යන්නන්නේ ගෙදර මම දන්නව හොඳටම මේක බුදුරජාණන් වහන්සගේ වරදක් නොවෙේ මේක ධර්මය වරදක් නොවේ මේක සංඝයාගේ වරදක් නොවේ මේ මා ආශ්‍රය කරන සබ්්‍ර්මචාරීන් වහන්සේලාගේ වරදක් නොවෙී මේක මගේම හිතේ ස්වභාවේ වරදක්. ඒක දැන දැන මම කොහොමද මේ තුන්රුවන ප්‍රතික්ෂේප කරලා මේ උපසම්පදාව ප්‍රතික්‍ෂේප කරලා මෙ පැවිදි ජීවිතය අත්හැරලා මං ගෙදරයන්නේ කොහොමද බෑමට ඒක කරන්නත් බෑ. එක්කෝ මම සියදිවි නසාගන්නෝ සප්පදා සහමුදුරු කල්පනා කරනවා සියදිවි නසාගන්ඩ. මිච්චර කාලයක් හිටිය හිතකඟ කරගන්න බැරවුණ මේ විදියට ජීවත් වෙනවට වඩා හොඳයිනේද මම මගේ ජීවිතයේ නැති කරගන්න එක. බලන ඒ තරම් මානසිකව වැටුණ තමන්ග ජීවිතයේ නැතිකරගන්න විවිධ පක්‍රමත් භාවිත කළාමඇත් අහල තියෙනවා ජේතවනාරාමේ එක්තරක් කොටියකට විසකුරු සර්පේක්‍රීංග ගත්තා. ඉතින් මේ කුටිය හාමුදුරුවරුයි අනිත් හාමුදුරුවරු ඔක්කොම එකතු වෙලා මේ විසකුරු සර්පයවාල්ලල කලයකට දාගත්තා. කලයකට දාගෙන කැලෑේ අත්හාරීන්න අරගෙන යනකොට සපපදා ස හාමුදුරුවන්ට මගදි හම්බෙනවා. සපදා ස හාමුදුරුව වෙලාවෙ ඉන්නේ සේදිවි නසාගන්න මොකක්ද මං කරන්නේ කියල හිතහිත. එහෙම එන සප්පදාස හාමුදුරුවන්ට, අර විසකුරු සර්පයා දාලතියන කල අරං යන භික්‍ෂූන් වහන්සේලා මුණ ගැවුණ. සපදා සහාමුදුරු භික්ෂූන් වහන්සේලාග විමසනවා ස්වාමීණී කොහෙද මේ කලයක් කරන් යන්නේ. මේ භික්‍ෂූන් වහන්සේලා උත්තර දෙනවා සප්පදාස තෙරුන් වහන්සේට කුටියට විසකුරු බොහොම භයානක සරපය කරිංගගෙන හිටිය. අපි මේ සර්පය වල්ලගෙන කලේට දාලා මේ සර්පයාව කොයහරි කැලෑවකට නිදහස් කරන්න ගෙන යන ගමං. සපදා සමුදුරු කල්පනා කලා හොඳම වෙලාව මටහම්බෙලතියෙන්න්නේ. මම මේ කලය අරගෙන යනවා අරගෙන ගිහිල්ලා සර්පයා ලවා දෂ්ට කරවාගෙන මම මගේ ජීවිතය නැති කරගන්නවා. මේක තමයි හොඳම වෙලාව කියල සප්පදාස හාමුදුරුව මොකද කළේ අනිත් භික්‍ෂූන් වහන්සලාට කියලා කෝ දෙන්නෝය ක මම ඔය සරපයාව නිදහස් කරන්නන් කියලා කළේ අරගෙන ගියා. කලය අරගෙන ගිහිල්ලා සපපදා සහාමුදුරු මොකද කරන්නේ මේ කලේ ඇතුල්ලට අත දැම්මා. අත දාල මේ විසකුරු සරපයාව එහාට මෙහාට කරනු ඒත් මේ විසකුරු සර්පය දෂ්ට කරන්නේ නෑ. කොච්චර අතදාල කැරකෙව්වත් ඔළුවට ගැවුවත් මොනවිදියට මේ සරපයාට හිරිහැර කළත් මේ සර්පයා සප්පදාස තෙරුන් වහන් සිට දෂ්ට කළේම නෑ. දෂ්ට කළේ නැති තැන, එච්චර කරදර කරලත් දෂ්ට කළේ නැතිතැන, සපපදාස හාමුදුරුවෝ කල්පනා කලා. මේ කළේ ඇතුළේ ඉන්න විසකරු සර්පයෙක් නෙවෙේ ගැරඩියෙක්දදු කොහෙද කියලා මේ කලේ පිටිං විසකුරු සර්පයාව කැළෑවට මුදාහැරලා විහාරයට ගියා. එතවට තමන්ගේ සේදිවි නසා ගැනීමේ අදහස එතනෙදී වැලකුණ. විහාරස්ථානට ගියාට පස්සේ, සප්පදදාස තෙරුන් වහන්සේ අනෙකුත් භික්ෂූන් වහන්සේලාට කියනවා. අ, විසකුරු සර්පයාව කළේට දාගෙන අරංගීපු භික්‍ෂූන් වහන්සේලාට ප්‍රකාශ කරනවා ස්වාමීණි අර විසකුරු සර්පයෙක් නෙවෙයි ගැරඩියෙක්ද කොහෙද ඒවෙලා වැනි භික්ෂූන් වහන්සල විමසන ඔබහන්සේ කොහොමද විසකුරු සර්පයෙක් නොයි ගැරඩියෙක් කියල කියන්නේ මම කලේට අතදාල එටමට කැරකිව ඒත් මට දෂ්ට කලේ නෑනේ එනිසා මම අතහරලාවා ඒ වෙලා භික්‍ෂූන් වහන්සේලට තේරුණා සප්්‍රදාස තෙරුන් වහන්සේ සියදිවි නසාගැනීමේ උත්සාහක යෙදිල තියෙනවා කියලා. භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ හමුවන්න ගිහිල්ල බදුහාමුදුරුවන්ට ප්‍රකාශ කළා බුදුහාමුදුරුවන සප්පදාස තෙරුන් වහන්සේ අර විසකුරු සර්පයා සහිත කලේ අරගෙන ගියා. කලේ අරගෙන ගිහිල්ලා මේ සප්පදාස තෙරුන් වහන්සේ මේ කලේට අතදාලා මේ සර්පයාට විවිධ හිරිහැර කරමින් සර්පයා ලවා දෂ්ට කරවගන්න උත්සාහ කරල තිබෙනවා. එනමුත් මේ සර්පයා මේ ස්වාමීන් වහන්සට දක්ෂ්ට කළේ නෑ. ඒනිසා මේ සර්පයාව මුදාහැරලා දැන් ඇවිල් අපට කියනවා බුදු හාමුදුරුවන්නේ ඒ විසකුරු සර්පයෙක් නෙවෙයි ගැරඩියෙ කියලා. වෙ බදුදහාමුදුරු ප්‍රකාශ කරනවා මහනෙන ඔය කලේ ඇතුළෙ හිටපු විසකුරු සරර්පයා වෙන කවුරුත් නෙවෙයි. ඔය භික්ෂූන් වහන්සේගේ එක්තරා භවයක බොහොම කුළුපග කීකරු සේවකේක්. මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ අත කලේට දානකොටම සසරේ ස්වාමයාතා න් ප්‍රධානයා ස්වාමයා නිසා ඒ උණුසුම මේ සරපයාට දැනිල තියනවා. ඒ නිසා තමයි දෂ්ට නොකළේ. ඉතින් එතනින් නොනැවතුන් වු සප්ප්‍රදාස තෙරුන් වහන්සේ උන්වහන්සට සප්පදාස කියන නම ලැබෙන්න්නේෙ තේ හේතුව නිසා මේ සර්පයාගේ කතාවත් එෙක්ක එතනින් නොනැවතුුණු සප්පදස හාමුදුරුවෝ මොකද කරන්නේ අදාහන් කුරමාදාය මං්චකම්හි උපාවිසින්. පරිණීතෝ කුරෝආසී ධමනින් චෙත්තු මත්තනෝ තමන්ගේ කුටියට ගියා දැලිපිහි අරගෙන. දැලිපිය අරගෙන ගිහිල්ලා ඇඳේ සැතපිල කල්පනා කරනවා මම් මේ දැලිපිහයෙන් මගේ මේ ගෙල සිදගන්නවා. දමනින් චෙත්තු මත්තනෝ මම්මගේ දමනිය කෙලෙසගන්නවා තුවාල කරගන්නවා අන්නෙහෙම හිතාගෙන දැලිපිහිිය අතට අරගෙන සියදිවි නසාගන්න සූදානන් වෙනකොටම තතුමේ මනසීකාරෝ යෝනිසෝ උදපජ්ජත ආදීනවෝ පාතුරහු නිබ්බිදා සමතිට්හත ආන්න ඒ වෙලාවි මැරන්න යන ඒ මොහොතේ සියදිවි නසාගන්න තැත්කරපු ඒ අවස්ථාවේදී මට යෝනිසෝ මනසිකාරය ඇති වුණා යෝනිසෝ මනසිකාරය කියල කියන්නේ මෙලෝකේ යථාර්ථය පිළිබඳව තේරුම් ගැනීමේ හැකියාව මෙයත් අහල තියෙනවා යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියල දෙක අයෝනිසෝ මනසිකාරය කියල කියන්නේ, ගැඹූරට නොබලා ගැඹුර නොසොයා පෙනෙන තරමට පිළිගැනීම. යෝනිසෝ මනසිකාරය කියල කියන්නේ පෙනෙන දේ තුළ තිබෙන ගැඹුරු තත්ත්වය මූල ස්වභාවය හඳුනා ගැනීම. එකටිකෙන යෝනිසෝ මනසිකාරය කියලා. හොන්දට මතක තියාගන්නට ඕනේ, මේ අපට ඇස් දෙකෙන් පෙනෙන දේ තුළ තිබන ගැඹුර දකින්න නං යෝනිසෝ මනසිකාර අත්්‍ය වශ්‍යයි උදාහරණයක් හැටියට කතා කළොත් ලස්සනට හදල තියෙන ගෙයක් දෙස බලනකොට අපට ආසාව ඇති වෙනෝ පෑගානකුණත් බලාගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙනෝ ඇස් දෙකට පෙනෙන්නේ ලස්සන දර්ශනය ඒ නිසාම ඒ දර්ශනය කෙරෙහි ඇලෙනවා බැඳෙනවා හැබැයි යෝනිසෝ මනසිකාරය ඇතිකර ගත්ත කෙන ඒ ලස්සන ඇතුලෙ තිබෙන කැත හොයාගෙන යනෝ ඒ කියන්නේ ලස්සනට තියෙන්නේ කොහොමද මොනවම් එකතු වෙලාද මේ ලස්සන හැදිල තියෙන්නේ එහි මූල ස්වභාාව සොයාගෙන යන ගතියට තමයි යෝනිසෝ මනසිකාරය කියලකන් ගෙයක් ලස්සන්ට තිබ්බට යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත කෙනා එහි මූල ස්වභාවයට යනෝ ඒ කියන්නේ වහල ගලවල හිතින් ඉවත් කරනවා ගඩුල් එකින් එක ගලවල ඉවත් කරනවා මේ ගෙයක් ගොඩනැගිල්ලක් කියලා ලස්සනට හදල තියෙන දේ අර එකතුකරපු කොටස්්ටික බෙදා ගත්තහම වෙෙන් කළහම ආන්න මූල ස්වභාවය මතුවනවා. ලස්සන ගයක් කියල කිව්වට එකකි මූල ස්වභාවය ය හිතන තරම් පේන තරම් ලස්සන නෑ හිස් ඉඩමක් තියෙනවා ඔබට ුවමනාවක් ඇතිවෙනවාම ඉඩ මේ ලස්සන ගෙයක් හදන්ඩ මොකද කරන්නේ සැලසුමක් ඇඳ ගන්නවා සැලසුම ඇඳගෙන ඒ සැලසුමට අදාල ගොඩනැගිල්ල නිවස සකස්කිරීම සඳහා අවශ්‍ය කරන බඩුබාහිරාධිය ඒ හිස් ඉඩමට ගෙනල්ලා ගොඩ ගහනෝ ගෙයක් හදනකොට බලන්න මුල්ගල් තියෙනකොට පොළොව කපල්ල මුල්ගල් තියලා ඊළඟට අතිවාරං කපලා ඒවට කළුගල් ගෙනල්ල බලන පින්වත්නේ ඒ හිස් ඉඩමේ කලුගල් එක පැත්තක වැලි තව පැත්තක සිමෙන්ති තව පැත්තක සේවකයෝ තව පැත්තක මේ ඔක්කෝම එකට එකතු වෙලා මේවා මිශ්‍ර කරලා එකන්න එක එකින් එක හද හදා ගිහිල්ලා අන්තිමේදි තීන්ත ගාලා ලස්සන කළහම තමයි දකිඩ ආසහිතයන්නේ. ගයක් හදල අවසන් වෙනකං අපි කැමති නෑ තව කෙනෙකුට එන්නවත් කියන්න සමරු කියන්නේ කොහොමද ගේ හදන අතරේ තියෙන්නේ තාමනං ඉඩෙපා අපි හැදුවට පස්සේ එඩ කියන්න. ඇයි එහෙම කියන්නේ. හදනකොට ගෙදර කැතයි. කැතපේවා ගඩොල් වැල්ලි සිමෙන්ති ගොඩ ගහපු එක් තර විදි කපායක් වගේ එක පෙනෙනවා එතකොට මේ කොටස් එකට එකතු කරලා හදපුගයක් දැක්කාම ආසහිතනෝ. ශරීරය වුනත් එහෙමයි කෙනෙක් දිහා බලාගෙන ඉන්නකොට හරි ආසහිතනවා ලස්සන රූපයක් නම් ඒ රූපය කෙරෙහි වසඟ වෙනවා ඒ රූපය කෙරෙහි බැඳීවාසය කරනවා පිඟතුනි මේ එක ටෙකතු කරලා ගොඩගහලතියෙන ඒ ලොවට පෙන්නන ලස්සන දෙස බලාගෙන හිටියට කවදාකවත්. තමන්ට යථාර්ථය කුමද්ද කියල වටහගණ්ඩ බැරි වෙනවා. ඒ නිසා තමයි ඕනෑම ලස්සන දෙයක් මූල ස්වභාවය සොයාගෙන යන්න යෝනිසෝ මනසිකාරය ඕනයි. ලස්සන කෙනෙක් දැක්කහම රාගය ඇති වෙනවා. ඒ රාගය පාලනය කරන්න නං අපට මේ ලස්සනට පෙනෙන රූපයේ යථස්වභාවේ පිළිබඳව මෙනිහි කරන්නට වෙනවා. කොහොම දෙක කරන්නේ. මේ ශරීරය පිළිබඳව විනිවිධ දකින්න. මේක කොහොමද හැදිල තියන කියලා පොඩ්ඩක් හිතන්. කෙස්්ටික ගලවල පැත්තකින් තියෙනවා හමටික ගලවල පැත්තකින් තියෙනවා නහරවාල්ටික ඇදල පැත්තකින් තියෙනවා කටුටික වෙනම ගොඩ ගහනවා ඊළඟට මොලය වෙනම දට්ටික වෙනම අක්මාව වකුගඩු මේවා වෙනවෙනම තිබ්බහම තේරෙනවා මොන තරං අපිරිසිදුද කියලා. වෙනවෙනම තිබුණොත් තමයි පිළිකුල ඇති වෙන්නේ. හැබැ මේවා ඔක්කෝම එක ටිකතු කරලා වහලදාලා මෙහෙම පෙන්නනොකොට එපාවීමක් වෙන්නේ. පිළිකුලක් එෙන්නේ. පිළිකුල එන්න නං හිතින් මේ ස්වරූපයේ යථ ස්වභාවේ දකිින්්ඩෝන. කෙනෙකුගේ හිසේ කෙ ස්තියනතා කල් ඒ කෙස ඔබේ රාගේ වැඩෙන්න්නේ හේතුව. සමාරු සමාරුන්ගේ කේස කලාපේට ඇලුම් කරනු ආස කරනෝ. ඔබ ආදරය කරන ඔබ ප්‍රියවෙච්ච යම්කිසි කෙනෙකුගේ ක හිසේ තියනකං පිළිකුලක් ඇති නොවන කෙස් එක කෙස් ගහක් බත්පිගානට වැටිල තිබුණොත්. මොන තරම් පිළිකුලක් ඇති වෙනවාද. මොන තරම් පිළිකුලක් ඇති වෙනවාද. ලස්සනට පාට කරල තියන්න නියපොත්තක් බත්පානට වැටිල තිබුණනොත්, මොන තරම් පිළිකුල් කනවාද. නමුත් ඒ පිළිකුල් කරපු නියපොත්ත ලස්සන කාන්තාවකගේ අතේ විවිධාලේප වර්ග පාවිච්චි කරලා තියෙනකොට මොනතරම් රාගයක් ඇති වෙනවාද. එතකොට මේ වොක්කෝම එකට එකතු වෙලා හැදිච්ච ඒ අමුතු ලෝකයට මිනිස්සු රැවටෙනෝ මිනිස් වාස කරනවා මිනිස්සු ඇලෙනවා එබඳුදේ රැකගන්න ගැටෙනවා එනමුත් මේ ස්වභාවය කොයිවිදියට ද හැදුනක කියන එක තමන්ට පුළුවන්නන් කල්පනා කරන්න. එකින් එකවෙෙන් කොට දකින්න පුළුවන්න. විභාජ්්‍ය බෙදබෙදා දකින්නට පුළුවනි නං. අන්න ඒවෙෙන්කොට දැකීමෙන් තමයි පිළිකුල ඇතිවෙන්නේ. ඕ නෑම දෙයක් වෙන්කොට දකින්නට පුළුවන් හැකියාව. මෙතන මේ තියෙන්නේ පට්ටහ වී ආපු, තේජෝ වායෝ කියන සතරමහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක් නේද කියල දකින්න පුළුවන්න ආන එකට තමයි යෝනිස්සෝ මනසිකාරය කියලකන්. සපපදාස තෙරුන් වහන්සේට සේදිවි නසාගන්න සූදානං වෙනකොට ඔන්න ඔය යෝනිසෝ මනසිකාරය ඇති වුණා. මේ ස්වභාවය පිළිබඳව ගැඹුර දකින්න හම්බනාා. ඒ නිසා, ආදීනවෝ පාතුරහු ආදීනවය තේරුම්ගන්නට පුළුවන්කම ලැබුණ. ඒ නිසා නිවෙන්නට සැනසෙන්නට පුළුවංකම ලැබුණ. තතෝ චිත්තං විමුච්චිමේ පස්ස ධම්ම සුදම්මතං. තිස්සෝ විද්ජා අනුපපත්තා කතන් බුද්ධස්ස ශාසනං මට අවුරුදු විසි පහක් තිස්ස කරගන්න බැරිවෙච්ච. මනසදියුණු කිරීමේ කාර්යය. සොළු මොහොතක්වත් චිත්ත සමාධිය ප්‍රගුණ කරන්න බැරුවහිටපු මම අන්තිමට මැරෙන්න කියල හිතාගෙන ඇඳට ගිහිල්ලා දැලිපීය අතට අරගෙන මේ දමනිය සිදගන්නවා කියන හැඟීමම ඇතිකරගෙන ඒ වැඩේ කරන්ඩ ගියපු මම මට ඒ මොහොතේ මේ යෝනිසෝ මනසිකාර ඇතිකරගන්නට පුළුවන්කම ලැබුණා. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙසු පරිදි මට ධර්මාවබෝධය ලබාගන්නට පුළුවංකම ලැබුණා. බලන්න පංතුනි මේ සප්පදාස තෙරුන් වහන්සේ ප්‍රකාශ කරපු මේ ගාථාවල මේ සප්පදාසත් තේර ගාථාව සප්පදාස මහරහතන් වහන්සේ ලොවට හිතසුව පිණිස දේශනා කරපු ගාථ මේ ගාථ තුළින් අපි ඉඟෙනගන්න ලැබෙන වටිනා පනිි විඩ තිබෙනවා එකක් තමයි කොච්චර කාලයක් ගත වුනත් ඔබේ වීර්ය ඇ තුළ ඔබ ඉන්නනං සමාරක්කට ප්‍රතිඵල ලැබෙන්න ප්‍රමාද වෙන්න පුළුවන් ප්‍රතිඵලය ලැබනතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න. බලන අවුරුදු විසිපහක්තිස්සේ චිත්ත සමාධී ඇතිකරගන්න බැරිවෙච්ච සප්පදාස තෙරුන් වහන්සේට අවසාන මොහොතේ. සිත සුවපත් කරගන්න පුළුවංකම ලැබුණා.ඒ නිසා වැටෙන අවස්ථාතියෙන්න්නට පුළුවන්. ඒ හැම මොහොතකම චිත්ත ශක්තිය ගොඩ නගාගෙන නැගිටින්ඩ ඔබට කෙදිනකො ෝ සැනසෙන්න්නට පුළුවන්කම ලැබෙනෝ ඒ පනිවිඩේ මේ තේරගාතහාවෙෙන් අපට උගන්න නො කාලය ගත වනත් යන ගමන නිවැරදිව යන්න සමරකට ඔබ කොච්චර බණඇසුවත් ඒ ධර්මය මතකට ගන්න අපහසුවෙන්න්න පුළුවන් සමාරකට කොච්චර භාවනාවට යොමනත් හිත එකකරගන්න අපහසු වෙන්න පුළුවන්. විධ කර්ම දෝස වෙන්න පුළුවන්. දැම්පිංහතුන්නේ මේ සප්පදාස තෙරුන් වහන්සේට අවුරුදු විසිපහක් තිස්සේ. සොළු මොහොතක්වත් සිත සමාධිගත කරගන්ඩ බැරිවෙන්න කරපු කර්ම විපාකයක් තියෙනවා. යාදිසම් වපතේ බේජන් තාදිසන් හරතේ පලන්. වපුරන බීජයට අනුවනේ පල ලැබෙන්නේ. ඒවගේ සංසාරය කරපු කර්මානුව එඩ පුළුවන්. එතකොට කොච්චර මහන්සි ගත්තත් කර්මය ගෙවනකං හිතකඟ කර ගඩාත් තමාරුයි කරපු කර්ම. දම සපදාස මහරහතන් වහන්සේ අවුරුදු විසිපහක් තිස්සේ. සුළු මොහොතක්වත් චිත්ත ඒකග්‍රතාවේ ඇතිකරගන්න බැරිවෙන්න හේතුවෙච්ච කර්මයක් තිබුණ. ඒ කර්මය විපාගැයටට තම එක සිද්ධ වනේ. මොකදදෙ කර්මය. කාශ්‍යප බුදුහාමුදුරු වැඩහිටපු කාලේ. කාශප බුදුහාමුදුරු වැඩිහිටපු කාලේ කාශප බුදුහාමුදුරුවන්ගේ සමීපයේ පැවිදිවෙච්ච භික්‍ෂුවක්. කාශ්ප බුදුහාන්දුරය කාලේ. එක් තරා භික්‍ෂු ජීවිතයක් ගත කළේ. මේ භික්‍ෂූන් වහන්සේට, සප්පදාස තෙරන්හන්සේ මේ ගෞතම් බුද්ධ ශාසනයනේ කාශභ බුදුහාමුදුරැන් කාලේ පැවිදි වෙල ඉඳලතියෙනම්. අපි පහසු වෙන්න සප්පදා සහාමුදුරුවෝ කියල හිතමොකෝ කාශව බුදු හාමුදුරැන් කාලේ. ඉතින් මේ කාශබුදු හාමුදුරුවන්ගේ ශාසනය පැවිවෙච්ච මේ හාමුදුරුවෝ දවසක් එකසිවුරු හැරල යන්න බලාපොරොත්තුන් ඉන්න භික්ෂුවක් ඒ භික්‍ෂුවට සිවුර රැකගන්න අවවාද කළා. දැන් ඔය සාමාන්‍යයෙන් පැවිදි වෙච්ච භික්‍ෂූන් වහන්සේලා අතරේ සමහර විට විවිධ හේතුන් නිසා විවිධ ඇසුරු නිසා විවිධ සිතුවිලි නිසා උපවැදි වෙන්න හිත් පහල වෙන සිවරු ඇරලයන්ඩ හිතෙනෝ. ඒක සාමාන්‍යෙන් වෙන්න පුළුවන් දෙයක් සමහර පීඩ නනකොට ගැටලු වෙනකොට ක්ලේෂයන් පෝෂණය වෙනකොට මහනකම මේ ඉවට වඩාහුදයි ගිහිජීවිතයට යන එක කියලා හිතනක ඇතිවඩ පුළුව. ඉති මේ කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ එක භික්‍ෂූන් වහන්සේ නමකට සිවරු ඇරල යන්නුවමනාව ඇති වෙනවා. ඒ භික්‍ෂූන් වහන්සේ සිවරුවැරල යන්න හිතපුහම මේ හාමුදුරුව මොකද කළේ උන්වහන්සේට සිවරු ඇරල යන්න ඇතිවෙච්ච සිත නැවත පැවිදි ජීවිතය තුළ රඳවන්න කතා කලා. හිට හැදෙන්න්න කතා කළා. හිත හැදිච්ච නිසා උන්වහන්සේ මම සවරු ඇරලා යන්නන්නේ නෑ මම පැවිදි ජීවිතම ඉන්නවා කියලා අධිෂ්ානයක් ඇතිකරගෙන පැවිදධ තුළම රැඳනාන්. දවසක් මේ පැවිද්ධ තුළ රැඳුණු හාමුදුරුවෝ තමන්ව රැකගත්ත භික්‍ෂූන් වහන්සේ සමඟ තමන්ගේ කුටියට වැඩම කළ වෙලාවේ මේ සිවරුුවරල යන්න හිතාගෙන හිට පු භික්‍ෂූන් වහන්සේ මහා පිරිකොර ගොඩක් පෙන්නලා අ තමන්ව රැකගත්ත භික්ෂුවට සපදාසතනුන් වහන්සට ප්‍රකාශ කරනො ස්වාමේණේ මම සිවරුවරල යන්න හිතාගෙන හිටියේ. මමසිවරුවරල යන්න හිතාගෙන හිටියේ මේ පිරිකරටික ඔක්කෝම ඔබ වහන්සේට දීලා. මෙක්කෝම් පිරිකර ඔබවහන්සට දීල තමයි සිවරු රල යන්න හිතාගෙන හිටිය ඔබවහන්සේ මගේ මහනකම රැක්කා මගේ පැවිද්ද රැක්කා බොහොම පින් පින්දුන්න හැබැයි මේ හාමුදුරුවන්ගේ හිතේ ඇති වුණා ලෝබය මේ භික්ෂුව සිවුරු ඇරල ගියා නං මේ පිරිකරටික ඔක්කෝම මටනේ දහම්බෙන්නේ දැම් මේ භික්‍ෂුවගේ සිවුර රැකලා පැවිද්දේ රඳවලා මම කරගෙන තියෙන පිරිර මැටල් මට ලැබෙන්න්න තියෙන අවස්ථාව නැතිකර ගත්ත එකයි. ඒ නිසා මෙච්චර ගොඩක් පිරිකර දෙනවනං මේ භික්‍ෂුව සවරුවඇරලා යනවානං ගයොත් මට දෙනවානං අප රාධි මම මේ පැවිද්දි භික්ෂුව රැක්කේ නැවැත්තුවේ මට යන්ඩදින්නටත් තිබුණනේ අන්න එහෙම සිතිවිල්ලක් ඇතිවුණා. එහෙම සිතිවිල්ලක් ඇතිවෙලා එතන් පටන් ගීජීවිතය ගතකිරීමේ වටිනකම ගැන ගීජීවිතය වර්ණනා කරන්න පටන් ගත්ත. ආ්‍ය ඒකෙ විපාකය හැටියට අවුරුදු විසි පහක් තිස්සේ චිත්තේ කාග්‍රතාවය ගොඩනගන්ට බැරුව දුක්වින්ද. බලන්න පංවතුනි කර්මය විපාක අපි හිතාන්නේ නැතිවුනාට බොහොම ප්‍රවේ සම්වීයුතුවයි. මේ සිතිවිලි පිළිබඳව හරියට හඳුනාගත යුතුයි. හඳුන ගෙන. තම තමන්ගේ මේ වටිනා ජීවිතය ධර්මයට අනුගතව අර්ථ සම්පන්නව ගෙනයන්ට මහන්සි ගත යුතුයි. මේ සප්පදස මහරහතන් වහන්සේ විසින් ලෝකයා කෙරී කරුණාව මෛත්‍රයෙන් ප්‍රකාශ කළ දේශනා කළ මේ උතුම් සප්පදාසත් හේරගාත්හා දේශනාව ඔබටත් වීරය උපදවා ගන්න අභියෝග ඉදිරියේ නොවැටී ශක්තිමත්ව හිටගන්ට තමන් පතන ඒ උතුම් ධර්මාවබෝධය පිණිස තමන්ගේ චර්යාව පෝෂණය කරගන්ට ඔබට අපට රටට ලොවට යහපත පිණිසම පවතිවා සප්පදා සමහරහතන් වහන්සේ උතුම් නිවනින් සැනසුනාසේ ඔබටත් මටත් මේ දුක්කිිත සංසාර ගමනින් එතරව උතුම් ධර්මාාවබෝධය ලබාගැනීම පිණිස මේ උතුම් පින්කම ධර්මදානමය පින්කම ධර්මශ්‍රවනය කිරීමේ පින්කම හේතුවේවා වාසනවේවා කියලා ප්‍රාර්ථනා කරන්න ආකා සҳච බुම්මටठ දේවානාගා මහිද්ධිකා पഞන්ත අනුมෝதிවා චిරංరක්හන්තු සාසනం ආකා සටటහාච බुම්මටठ දේවානාගා මහිද්ධిका pഞഞන්ත අනුมෝதிත්වා චిරరක්හන්තු දේශන ආකා සටහාච බुම්මටහා දේවානාග මහිද්ධකා ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් කහන්තු තුවං සදා අදමය උතුම් ධර්මානු ශාසනාවේ සැදැහැති දායකත්ව අරගෙන කටයුතු කරන්නේ. වයම්භ පලාාත් අධ්‍යාපන අධ්‍යක්ෂකව ඉඳල ජනවාරිමාසේ විසිවෙනිද වගේ දිනක. පරලෝ සැපත් HM සෝමරත්න හේරත් මැතිතුමන්ට පියතුමන්ට, ස්වාමි පුරුෂයන්ට පු්්‍යානුමෝදනා කිරීමේ උදාර අදහස් ඇතිකරගෙනයි විශ්්‍රාමික ආචාරිණි හේම හේරත් මහත්මී ඇතුළු පවුලේ පිවතුන් දූපුතුන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කල්පනා කරගන්න ධර්මශ්‍රවනය කිරීමෙන් අත්පත් කරගත් සකලකුසලානි සංස. නම් සඳහන් කළ එච්චෙම් සෝමරත්න හරත් තාදරණීය ස්වාමි පුරෘෂයණන් නැතුළු දෙපාර්ශවේම මිය පපරලෝ සැපත් වෙලපින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාතිහිතමිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙතොත් ඒ හැමෝම මේපිං අනුමෝදන් වෙත්වා. එවගේම රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත්තී වදාළ මහසඟරුවන ජාතික වීරයෝ යුදබමේදදි මියගිය වීරෝධාර රණවිරුවෝ, සුනාමි වගේ ස්වභාවික බිපත්නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාරණනිසා වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම්තාක් පිරිස්වෙතොත් ඒ හැමෝම මෙපිින් අනුමෝදැන් වෙවා. ධර්ම ශ්‍රවනය කළ කොයිකාගේත් නමින් මියගිය සියලුම ඥාතනුත් මෙපින් අනුමෝදන්ව සසරදුකින් එතරව තුම් නිවනිින් සැනසිත්වාකි අදහසින් මියගිය ඥාතීන්ට පින්දෙමු. ඉදම්මි ඥාති නංහෝතු සුකිතාහුන්තු ඥාතයෝ ඉදම්මි ඥාතිී නංහෝතු සුකිතාහුන්තු ඥාතයෝ ඉදම්මි ඥාතිී නංහෝතු සොකේතා හොන්තුඥාතයෝ සම්ය දෘෂ්ටික දෙවියෝ මේපිං අනුමෝදන් වෙත්වා රට ජාතිය සම්බුද්ධ ශසනය යෙහෙන් ආරක්‍ෂා කරත්වා. ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනටත් අද මේ ධර්මදේශනාවේ සැදැ හැති දායකත්ව අරගෙන කටයුතු කරන විශ්්‍රාමික ගුරුවරයක් වන ම හේරත් උපාසිකා මාතාවටත් එච්චෙම් සෝමරත් න හෙරත් මහත්මාගේ ස්වාමි දියණියට එවගේම තම පවුලේ දෝදරුවන්ට ඥාතිහිතයිශීන්ට අසල්වැසියන්ට ලක්වැසි ලෝවසි හැමෝටම නිදුක් බව නීරෝගි බව කායික මානසික සුවපත්භාවය සැලසේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සමුෘධිමත්වේවා වැඩි හිටි කොයිකාගේත් ආර්ථික රැකීරක්‍ෂා වෙළෙහෙළදාම් කටයුතු දියුණුවෙන් තිියුණුවට පත්වේවා. එ වගේම බාල තරුණ මහලු කොයිකාගේත් ආධ්‍යාත්මික දියුණුව ඇතිකරගන්න දෙවියන්ගේ රැකවරණය ලැබේවා පැතිරයන වසංගත රෝගී තත්ත්වේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පිින්වත් අපේ වෛදධිකාරය මණ්ඩලයට එදකාරෙ මණ්ඩලේට ඔබව අපව නිරතුරුවම රකින ත්‍රවිධහමුදාවේ පොලේසියේ පිංහතුන්ට අසනීප තත්ත්වලට පත්වෙච්ච රටවැසි ලෝවැසි සියලු දෙනාටම දෙවියන්ගේ රැකවරණින් කායිකමානසික සුවය සැලසෙත්වා දෙවියොත් පතනබෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනිින් සැනසෙත්වා කියන හැඟීමෙන් දෙවියන්ටත් පින් දෙමු. ඉත්තාාවතාච අම්හිහි සම්භතම්ප්ඥ සම්පදං සබ්බීදීවා අනුමෝ දන්තු සබ් සම්පත්ති සිද්ධියා ඉතාාවතාච අම්හිෙහි සම්භතම්පං්ඥ සම්පදං සබ්බීදීවා අනුමෝදන්තු සබ් සම්පත්ති සිද්ධියා, ඉතාාවතාච අම්හේහි සම්භතම්පුං්ඥ සම්පදන් සබ්බේදේවා අනුමෝදන්තු සබභ සම්පත්ති සිද්ධිය මෙසේ රැස්කරගත් සකලොකුසලානි සංශයන්ගේ බලයෙන්. නමින් මියගිය සලුම ඥාතීන්ටත් ඔබාපසියලු දෙනාටත්. සසර දුකින් එතරව ගෞතම බුද්ධ සාාසනේදිම උතුම් චතුරාර්ය සත්‍යාව බෝධය පිණිස. මේ උතුම් පංකමත් හේතුවේවා වාසනාවේවා කියලා සාධහු කියල නිවන් ප්‍රාර්ථනා කරන්න ඔහොම වන්දනා කරගන්න කවුරුත්. අභිවාදන සීලිස්ස නිච්චංවද්ධාපචායිනෝ, චත්තාරෝ ධම්මා වඩ්හන්ති, ආයුුවන්නුෝසුහම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේේවච්ච අතුනි්බාන සම්පත්ති ඉමිනාති සමිද්ජතු ්‍රේශක්හයෝ निभा